චන්දයට කලින් එක පක්ෂක, චන්දර පස්සේ තවත් පක්ෂක, චන්ද ඇතුලේ පක්ෂ දෙක තුනක හැමකට මාරුවවී පිල් බෙද බෙද ඉන්න කට්ටිය වගේ පැනපැන ඉන්න බෑ. ප්‍රතිඵල එනකොට අනිවාර්යෙන් වැඩි ආසන සංඛ්‍යාවක් එක්ක බහුතරයත් අරගෙන තුනෙන් දෙකත් අරගෙන ඒ ලෙවල් වල විශ්වවිද්‍යාල වරම් දිනා ගන්න ඔයාට හැකියාව තියෙනවා. ඕගොල්ලෝ ඉන්නේ S මට්ටමේ නම්, ඕගොල්ලෝ ඉන්නේ F මට්ටමේ නම් ඕගොල්ලොන්ට නැති වෙන්න දෙයක් නැහැ. ඒක තමයි සාර්ථක වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඡන්ද පොරොන්දු දෙන විවිධ ජනාධිපති අපේක්ෂකයෝ, විවිධ මැතිවරණ අපේක්ෂකයෝ වගේ නෙමෙයි ඒගොල්ලෝ දෙන්නේ බොරු පොරොන්දු කරන්න බැරි දේවල් හීනමවල දෙනවා. ඇයි එහෙම දෙන්නේ? මොන හරි ගුණ්ඩුවක් දාලා ඡන්ද දිනන්න ඕනේ. එච්චරයි. මම මේවා කරනවා කියනවා, අරව කරනවා කියනවා, ඕගොල්ලොන්ට මේවා දෙනවා, අරගොල්ලොන්ට මේවා දෙනවා, හැමදේම දෙනවා, තියෙන ශේෂතම දෙනවා, ඔක්කොම දෙනවා කියලා බොරු පොරොන්දු මවනවා. ඇයි? මිනිස්සු ඉමෝෂනලි ගිහිල්ලා ඡන්දේ දුන්නාම, ඡන්දේ දුන්නට පස්සේ තව අවුරුදු 3-4කට එයා ගොඩ. එයා ඒක දන්නවා. මුකුත් කරන්න අවශ්‍යත් නැහැ. නමුත් අපි එහෙම නෙමෙයි. අපේ වැඩපිළිවෙල සාර්ථකයි. අපි ඒක ඔප්පු කරලා තියෙනවා අන්තිම අවුරුදු කිහිපය තුළ සහ ආයුබෝවන් කියලා පිළිගන්න අපේ දරුව හැමෝම ජය විජය සිසු සවිය අලුත්ම වැඩසටහනකට. හයි එඩුකේෂන් ශ්‍රී ලංකා ආයතනයේ සමග මම වෛද්‍ය දුලින් ධර්මරත්. අපේ පොරොන්දු පත්‍රිකාව, අපේ මැතිවරණ පත්‍රිකාව අපි ඉදිරිපත් කරනවා 2024 ඒ ලෙවල් කරන දරුව හැමෝගේ මනාපය වෛද්‍ය දුලින් ධර්මරත්න නැත්තම් ජය විජය සිසු සවිය 3A ප්‍රොජෙක්ට් එක. ඒ ලෙවල් හැමෝටම 3A ප්‍රොජෙක්ට් එක. ඉතින් ඇයි අපේ මේ පොරොන්දු පත්‍රිකාව අපි ඉදිරිපත් කරන්නේ? දරුවෝ සති මාස ගාණක් තියලා හරි අපේ ප්‍රොජෙක්ට් එකට ජොයින් වෙලා ගොඩ දාගන්න පුළුවන්. ඒ ලෙවල් ගොඩ යන්න පුළුවන්. මොකද්ද මේ ක්‍රම සහ විදි? මොකද්ද මේ ඇත්ත යථාර්ථය? අද අපි සාකච්ඡා කරනවා. මුලින්ම අපි කියනවා මේ ඒ ලෙවල් දැන් ඕගොල්ලෝ සති මාස ගණන්, දින ගණන් ගණන් කරනවා අඩු වෙන පැත්තට මේක තියෙන හින්දා. ඉතින් ඒ ලෙවල් විභාගෙට මාස 3-2 වුණා, 2-1 වුණා, සති ගාන එන්නෙන් අඩු වුණා, දවස් ගානක් වෙන්නත් පුළුවන්, සති 4ක් වෙන්නත් පුළුවන්, සති 6ක්, මාස 2ක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හොඳටම දන්නවා දැන් කවදා එකතු වුණත් අපේ ප්‍රොජෙක්ට් එකට, 3A ප්‍රොජෙක්ට් එකට කවදා එකතු වුණත් එදා ඉඳන් ඔයාට කරගෙන යන්න ප්ලෑන් එකක් අපි ගාව තියෙනවා. ඒ කියන්නේ කොයි මොහොතේ අපිත් එක්ක එකතු වුණත් ඔයාට ඒ ලෙවල් වල නිසක ජයක් ඉන්න මට්ටමට අඩු ගානේ ලෙවල් දෙකක් ඉහළින් ප්‍රතිඵලය දාන්න නිසක ජයක් ලබා ගන්න අපි ගාව ප්ලෑන් එකක් තියෙනවා. අපේ සම්මන්ත්‍රණ මාලාව තුළිනුත් අනිකුත් සැලසුම් තුළිනුත් ඔයගොල්ලන්ට ප්ලෑන් එකක් ලබා දෙන්න අපිට හැකියාව තියෙනවා. ඇයි අපි මෙහෙම කියන්නේ කියලා ඔයගොල්ලෝ කල්පනා කරොත් දැන් කොයි මොහොතේ එකතු වුණත් අපේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ, 3A ප්‍රොජෙක්ට් එක ඇතුලේ ඉහළ ප්‍රතිඵලයකට යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඒ කොහොමද? මේකට කියන්නේ එවර්ග්‍රීන් කන්සෙප්ට් එක කියලා. කවදා එකතු වුණත්, කොහොම එකතු වුණත්, කොයි අවුරුද්ද ඔයා මේ වීඩියෝ එක බැලුවත්, ඔයා ඒ ලෙවල් කරන දරුවෙක් නම් ඒ මොහොතේ ඉඳලා ඔයා ලෑස්ති නම් වෙනස් වෙලා මෙච්චර කල් කරගෙන ආපු වැරදි ටික පැත්තකින් තියලා හරි පාරට, හරි ට්‍රැක් එකට ඇවිල්ලා වැඩ කරගෙන යන්න අපේ සැලසුම් එක එකතු වුණොත් ඔයාට පුළුවන් අනිවාර්යෙන් ගොඩ යන්න. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපිත් එක්ක එකතු වෙලා ආපහු වැඩ වැඩක් කරලා අර ඡන්දයට කලින් එක පක්ෂක, ඡන්දයට පස්සේ තවත් පක්ෂක, ඡන්ද ඇතුලේ පක්ෂ දෙක තුනක හැමයකට මාරුවෙවි පිල් බෙද බෙද ඉන්න කට්ටිය වගේ පැනපැන ඉන්න බෑ. ආවොත් ආවා, ගියොත් ගියා. ඒ වගේ ප්‍රතිපත්තියක් තමයි අපේ ගව තියෙන්නේ. ඒ කියන්නේ අපිත් එක්ක එකතු වුණොත් හරියට සියලුම දේවල් අනිත් කරගෙන ආපු පුරුදු පුහුණු වෙලා හිටියපු නරක දේවල් නැත්තම් වැරදි දේවල් අයින් කරලා මේ ක්‍රමයේ කරගෙන යන්න ඔයා ලෑස්ති නම්, මේ විදියට වැඩ කරගෙන යන්න ලෑස්ති නම් අපේ ප්ලෑන්ස් ටික හොඳටම ඇති. ඔයා දැන් ඉන්න මට්ටමෙන් අනිවාර්යෙන් ලෙවල් දෙකක් උඩින් විභාගයේ උසස්ම ප්‍රතිඵලයකින් නතර වෙන්න මේ ක්‍රම ටික හොඳටම ඇති කියලා අපි මුලින්ම ඔයාට වගකීමක් ඇදුව පවසනවා. එතකොට ඉතින් නිසක ජයක්. විභාගයේ දවසට ප්‍රතිඵල එනකොට අනිවාර්යෙන් වැඩි ආසන සංඛ්‍යාවක් එක්ක බහුතරයත් අරගෙන තුනෙන් දෙකත් අරගෙන ඒ ලෙවල් වල විශ්වවිද්‍යාල වරම් දිනා ගන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ ලෙවල් විභාගෙ දිනන්න විශ්වාසය කියන දේ හරිම වැදගත්. ඇයි අපි මෙහෙම කියන්නේ පුතාලා? දැන් ඔන්න පොඩ්ඩක් කල්පනා කරලා බලුවොත් ඒ ලෙවල් විභාගෙට ඉදිරිපත් වෙනවා, අපි හිතුවොත් විභාගෙට ඉදිරිපත් වෙනවා 102,000ක්. මේ අවුරුද්දේ 102,000ක් දරුවෝ විභාගෙට පෙනී සිටිනවා. ඉතින් ওই 102 ගත්තොත් ওই 102ක් 150,000ක් අවමේනුත් අනිවාර්යෙන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේ අන්තිම මාස කීපේ ගේම් එකක් ගහන්න තමයි බලාගෙන ඉන්නේ. අන්තිම මාස 3, අන්තිම මාස 4-5, නැත්නම් අන්තිම මාස 2 හොඳට වැඩ කරලා, උපරිමයෙන් වැඩ කරලා ගේමක් ගහන්න තමයි බලාගෙන ඉන්නේ. මොකද අපි දන්න මේ විශ්වාසය කියන දේ ගැන කල්පනා කරොත්, ගැඩිබුර කතා කරොත්, සමහර දරුවෝ ඉන්නවා බොහොම සුළුතරයක්. නමුත් අර ක්‍රමානුකූලව මුල ඉඳන් මේ විභාග වලට පෙනී ඉන්න ඒගොල්ලෝ ඕලෙවල් ඉවරෙච්ච දවස් ඉඳලා ඒ ලෙවල් සඳහා සූදානම් වෙන දවස්වල ඉඳන් උපකාරක පන්ති වලට පිළිවෙලින් සහභාගී වෙලා ඉස්කෝලේ වැඩ ටික ගානට ෆලෝ කරලා අවුරුදු දෙකක් තිස්සේ හරි පිළිවෙලට වැඩ ටික ගොඩ දාගෙන එනවා. නමුත් අන්තිම මාසයේ 2 ඒගොල්ලෝගේ අධිදක්ෂේරුව වෙන්න පුළුවන්, යම්කිසි වෙන දුර්වලතාවයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ට්‍රැක් එකේ පිට පැනලා රිදම් එකෙන් එළියට ගිහිල්ලා ඒගොල්ලෝගේ වැඩේ ඒගොල්ලෝ අඩු කරගෙන අඩු ප්‍රතිඵලයකට යන්න ඒගොල්ලන්ට අවාසනාවන්ත ලෙස සිද්ධ වෙනවා. නමුත් අර මං කලින් කිව්වා වගේ බහුතරයක් දෙනා ඉන්නේ අන්තිම මාස කිහිපේ, අන්තිම මාස 2-3 සති කිහිපේ උපරිම ගේම් එකක් දීලා ඉන්න මට්ටමේ ලෙවල් 2-3 උඩට ඉන්න
කෝමහරි ඒ තුනකට AB රිසල්ට් එකකට දාලා විශ්වවිද්‍යාලේ වරම් හිමි කරගන්න තමයි අන්තිම මාස කිහිපේ ගේම් එක ගහන්න අර 150,000කට එහා පැත්තේ දරුව පිරිස බලාගෙන ඉන්නේ. එතකොට ඇත්තටම අපි පොඩ්ඩක් හැරිලා බැලුවොත් ඇත්තටම මේ වැඩි පුළුවන්. මේ මාස දෙක තුනකින් මේ වගේ දෙයක් කරන්න පුළුවන්. මේක මැජික් එකක්ද? විද්‍යාවක්ද? මොකද්ද මේ කියන්නේ? අපි පොඩ්ඩක් මුලට යමු. මුලට යනවා කියන්නේ පුතාල A-level විභාගයට සූදානම් වෙන්න අපිට අවුරුදු දෙකමාරක් හම්බ වෙනවා. A-level කියන විශේෂ ශාස්ත්‍රයේ ඕගොල්ලෝ ජීව විද්‍යාංශයෙන් බයොලොජි පැත්තෙන් මැත්ස් පැත්තෙන් කොමර්ස් පැත්තෙන් ටෙක් පැත්තෙන් ආර්ට්ස් පැත්තෙන් කොහොම පෙඩි හිටියත් ඕගොල්ලන්ට මේ විෂය නිර්දේශය සිලබස් එක හදාරන්න විෂයන් තුනක අවුරුදු දෙකමාර කාලයක් ලැබෙනවා. මම අද ඕගොල්ලන්ට ගෙන ලොකුම ඩිබේට් එක තමයි මේ විශේෂ ශාස්ත්‍ර හදාරන්න අවුරුදු දෙකමාරක් ඇත්තටම ඕනේද? ඊට වඩා අඩුවෙන් මේක කරන්න බැරිද? පුළුවන්. මම ඔයගොල්ලන්ට කිව්වොත් අවුරුදු දෙකමාර කියන කතන්දරේ ඇත්තටම අවශ්‍ය නැහැ. එහෙම කිව්වොත් කොට්ටාස දෙකක් මාත් එක්ක එක කොට්ටාස එකගෙන එනවා එක කොට්ටාසයක් මට විරුද්ධ වෙනවා. විරුද්ධ වෙන කොට්ටාසය තමයි ටියුෂන් ගුරුවරු සහ සුළුතරයක් වෙච්ච දරුවෝ. ඇයි මේගොල්ලෝ විරුද්ධ වෙන්නේ? ටියුෂන් ගුරුවරු අනිවාර්යෙන් අවුරුදු දෙකමාරක ඒගොල්ලන්ට මාසික ගාස්තු ගන්න තියෙන චාන්ස් එකක් නැති වෙනවා. මේ අවුරුදු දෙකමාරට දරුවෝ සූදානම් වෙන්නේ නැතුව මාස ගාණක් කරලා ඇස්තිනොත් ඒගොල්ලන්ට එන ආදායම ඉතා විශාල වශයෙන් අඩු වෙනවා. ඉතින් ඒගොල්ලෝ අනිවාර්යෙන් විරුද්ධ වෙනවා. තවත් සුළුතරයක් දරුවෝ මේකට විරුද්ධ වෙනවා. නමුත් මතක තියාගන්න මාත් එක්ක තරයේ එකඟ වෙන පිරිස තමයි ඉහළම ප්‍රතිඵල දාලා හැම අවුරුද්දම යුනිවර්සිටි යන හැම ඩිග්‍රී එකකටම ඩිප්ලෝමා එකකටම සුදුසු ලබන සුදුසුකම් ලබන මෙඩිකල් ෆැකල්ටි, ඉංජිනේර ෆැකල්ටි, කොමර්ස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි, ආර්ට්ස් එකේ ෆැකල්ටි එකට මේ සුදුසුකම් ලබන දරුවෝ ඉහළම ප්‍රතිඵල ලබන දරුවෝ දන්නවා මාස හරියටම ෆුල් ටයිම් A level කරනවා නම් කවුරු හරි එයා කරන්නේ A level විතරයි. එයා මුළු දවසෙම කරන්නේ A level පාඩම් කරනවා, papers කරනවා, theory බලනවා, පන්ති වලට සහභාගී වෙනවා, අතරින් පතර කරනවා. මේ හැමදේම කරලා ෆුල් ටයිම් A level කරන දරුවෙක්ට ඇත්තටම මුල ඉඳන් ඉගෙනගෙන මෙලෝඩියක් දන්න ස්ටේජ් එකේ ඉඳන් ඉගෙනගෙන විභාගෙට පිරී සිටින්න මාස 8යි 10යි අතර කාලයයි යන්නේ. ඇත්ත කතාව ඕක. අවුරුදු දෙකමාරක් ඕන වෙන්නේ වෙනම හේතුවක් හින්දා. අවුරුදු දෙකමාරක් ඇයි අපිට මේ ප්‍රොජෙක්ට් එකට දීලා තියෙන්නේ? ඇයි අපිට මේ A level කියන කතන්දරයට අවුරුදු දෙකමාරක් දීලා තියෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් දරුවෝ මතක තියාගන්න A level කියන විෂය නිර්දේශය හදාරන්න විෂයන් තුනක මේ විෂය නිර්දේශ සිලබස් හදාරන්න අපිට තියෙන රජයෙන් අපිට දීලා තියෙන පාසල් පද්ධතිය. එතකොට පාසල් පද්ධතියේ පාසල් පැවැත්වෙන්නේ දිනපතා පැය 6ක කාලයක්. සතියේට දවස් 5ක් පාසල් පැවැත්වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා වාර 3කට තමයි පාසල් පැවැත්වෙන්නේ. ඒ වාර 3කට පාසල් පැවැත්වෙනකොට අප්‍රේල් වෙන සති දෙකක් ඔයගොල්ලන්ට අවුරුදු නිවාඩුව තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට තිබ්බත් අගෝස්තු වල ඒල විභාගයේ ඉඳ මාසික නිවාඩුවකුත් දෙසැම්බර් වල ඕල විභාගයේ ඉඳ මාසික නිවාඩුවකුත් විදිහට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වුවොත් මාස දෙකමාරක් අවුරුද්දට නිවාඩු හම්බ වෙනවා පාසල් පද්ධතියට. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ වැඩිපුර පාසල් තියෙනකොට දැන් සතියට දවස් 5යි තියෙන්නේ, පැය 6ක කාල සීමාවක් දවසට තියෙන්නේ. එතනිනුත් එක විෂයක් ගන්නන්න පැය දෙකක් තුනක් වගේ කාලයක් තමයි ඇවරේජ් එකට හම්බෙන්නේ කාලච්ඡේද වශයෙන් උගන්වනකොට. එතකොට පාසල් පද්ධතිය තුල තියරි ටිකක් උගන්වලා වෙන වෙනම ප්‍රැක්ටිකල් උත් කරලා ඔක්කොම කරන්න ගුරුවරුන්ට අනිවාර්යෙන් අවුරුදු දෙකක් දෙකමාරක් අතර කාලයක් යනවා සිලබස් එක කව කරලා ප්‍රශ්නත් කරලා ඔගොල්ලෝ ඒ විභාගය සඳහා සූදානම් කරන්න. ඕක තමයි අවුරුදු දෙකමාරේ කතන්දරේ. දැන් අපි ආපස්සට ගිහිල්ලා බලමු. ඇත්තටම මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට මම මාස 8ක් 10ක් කියලා කිව්වේ ඒගොල්ලෝ ෆුල් ටයිම් කරනවා නම් පාසල් යන්නෙත් නැහැ, ඒගොල්ලෝ ටියුෂන් උපකාරක පන්ති වලට පැය දෙකක් තුනක් උපකාරක පන්ති වලට යනවා, තියරි පන්ති වලට යනවා. ඒ තියරි ටික මූලික අවබෝධය ලබා ගන්න ඊට පස්සේ ඒක හදාරමින් තියරි ඒගොල්ලෝ පාඩම් කරනවා. පසුගිය අවුරුදු වල ප්‍රශ්න පත්‍ර ඒගොල්ලෝ කරනවා, පසුකාලීනව රිවිෂන් කරනවා, තමන් සියලු දේවල් තනියෙන් කරලා ෆුල් ටයිම් කරනවා නම් මාස 8ක් 10ක් ඇතුළත මේ විෂය නිර්දේශ ඕනම විෂය නිර්දේශයක් ගොඩ දාන්න ඕනම දරුවෙක්ට පුළුවන්. මම මේක වගකීමෙන් කියන්නේ අපේ 3A ප්‍රොජෙක්ට් එකේ අපිත් එක්ක ඉන්නවා 2023 ඕලෙ විභාගයේ පෙනී හිටපු දරුවෝ කිහිප දෙනෙක්. ඒගොල්ලෝ මේ ඕලෙ ප්‍රතිඵල තාම ඇවිල්ලත් නැහැ. 2024 A level එකට ඒගොල්ලෝ ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට වැඩ කරගෙන ඇවිල්ලා තිනවා. කොමර්ස් ස්ට්‍රීම් එකේ තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. මේ වෙනකොට මම මේ ඒගොල්ලොත් එක්ක මේ කතා කරන සංවාදයේ යන මොහොත වෙනකොට ඒගොල්ලෝ B සහ ඒ විවිධ විෂයන් සඳහා AB මට්ටමේ පසු වෙනවා. නමුත් මට හොඳ විශ්වාසයක් තියෙනවා විභාගේ කාල සීමාවනකොට ඒගොල්ලෝ ඒ තුනක නතර වෙනවා. ඒගොල්ලෝගේ ප්‍රතිඵලයේ නිසක ඒ තුනක් කියලා මම හොඳාකාරවම දන්නවා. මම එහෙම කියන්නේ ඒගොල්ලෝ මාස කිහිපයකින් මේ වැඩේ කරා. සහ මම එහෙම කරපු දරුවෝ මගේ පසුකාලීනයෝ මගේ කනිෂ්ඨයෝගත් මම හොඳට දන්නවා. මගේ ජ්‍යෙෂ්ඨයෝගත් මම හොඳට දන්නවා. මොකද අවුරුදු දෙකමාරක A-level විභාගයට ලෑස්ති වෙන්නේ නැතුව අවුරුද්දෙන් විභාගයට ලෑස්ති වෙලා ප්‍රයිවට් ලියපු දරුවෝ ඕන තරම් ඉන්නවා. අදටත් ඉන්නවා. අපේ අනාගතයේ ඕගොල්ලෝගේ බැච් එකේ විශේෂයෙන්ම විවිධ මේ ඉතාමත් ඉහළ ප්‍රතිශත වලින් මේ වගේ දරුවෝ ඉන්නවා. අනාගතයේ වැඩිපුරම බිහි වෙන්නේ මේ වගේ කට්ටිය. මොකද අවුරුදු දෙකමාරක් අපි ජීවිත කාලයෙන් වෙන් කරන්න ඕනේ නැහැ මේ වගේ දෙයකට. අන්න එතන ඉඳන් අපි කල්පනා කරලා බලමු. ඔයාගෙන දැන් හිතන්න. දැන් ඔයා මුල් කාලේ හරි පොඩ පොඩ හරි ස්කෝලෙන් හරි ටියුෂන් පන්ති වලින් හරි දැන් හොඳටම කෙලවෙලා අර බින්දුවටම බැහැ වෙලා නහුතට කෙලවෙලා ඉන්න සෙට් එක ගැන මම මේ කතා කරන්නේ. හොඳටම අප්සෙට්
විෂයන් වල තියෙන F&S මට්ටමේ ඔගොල්ලෝ ඉන්නේ. නමුත් ඔගොල්ලෝ කල්පනා කරලා බැලුවොත් ස්කෝලේ ටියුෂන් පන්ති වලත් අහු කොන් වලින් හරි කොණෙන් කොණෙන් හරි සමහර දේවල් තේරුම් ගන්න තියෙනවා. පන්ති වලට කොහෙන් කොහෙන් හරි සහභාගී වෙලා තියෙනවා. නෝට්ස් ටිකක් එහෙම් මෙහෙම් හරි තියෙනවා. යම් යම් දේවල් පිළිබඳ අවබෝධයක් තියෙනවා. නමුත් බහුතරය ඔගොල්ලන්ට අවබෝධයක් නැහැ. බහුතරේ සමහර පාඩම් වල මෙලෝඩියක් දන්නේත් නැහැ. අවබෝධිකුත් නැහැ. එහෙම මට්ටමේ ඉන්නවා කියලා ඔගොල්ලෝ දන්නවා. ඕගොල්ලොන්ට මාස දෙකක් තුනක් තිබ්බත් සති කිහිපයක් තිබ්බත් ලොකු ප්‍රතිඵලයකට එන්න පුළුවන්. දැන් ඉන්න මට්ටම ඉඳන් තව මට්ටම් දෙකක් අනිවාර්යෙන් උඩට එන්න පුළුවන්. ඇයි එහෙම වෙලා තින්නේ? හරි ප්ලෑන් එකට, හරි සැලසුමකට වැඩ කරන්න ඕගොල්ලොන්ට හිතේ තියෙනවා නම්, හරි සැලසුමක් ඕගොල්ලොන්ට තියෙනවා නම්, අර ඕගොල්ලොන්ට තියෙන පොඩි හරි පන්නරේ පාවිච්චි කරලා මේ මොහොතේ වැඩ ටිකක් කරලා ඉහළට එන්න පුළුවන්. පළවෙනි කාරණේ ඕක. දෙවෙනි කාරණේ තමයි ඕගොල්ලෝ ඉන්නේ S මට්ටමේ නම්, ඕගොල්ලෝ ඉන්නේ F මට්ටමේ නම් ඕගොල්ලොන්ට නැති වෙන්න දෙයක් නැහැ. ඕගොල්ලොන්ට නැති වෙන දෙයක් නැහැ. ඕගොල්ලෝ ඉන්නේ 15ම පඩිය නම් පුතා තේරුම් ගන්න, පඩිපෙළ මෙහෙම නගින්න තියෙනවා. ඕගොල්ලෝ පා පඩිපෙළ නැගලත් නැහැ, පල්ලෙ හැම මට්ටමේ ඉන්නවා නම් ඕගොල්ලෝ වැටුණට රිදෙන්නේ නැහැනේ. පස්ස බිම වැටුණට රිදෙන්නේ නැහැනේ. F එකේ S එකේ නැගින්නේ තා වැටෙන තරකුත් නැහැනේ. ඔන්න කවුරු හරි කියනවා නම් පඩිපෙළ භාගයක් නැගලා පඩිපෙළ මුදුන හරියටම ඇවිල්ලා අනේ හපොයි වැටුණොත් එහෙම කොන්ද කඩාගෙන ඇට ටික කඩාගෙන බිමට වැටෙන තුවාල වෙලා ඉන්න වෙනවා. එයා උඩ මට්ටමේ ඉන්න, එයාට නැති වෙන දේවල් තියෙනවා. F එකේ S එකේ ඉන්න ඔයාට නැති වෙන දෙයක් නැහැ ඇත්තටම. ඉතින් ඔයා මොකටද බය වෙන්නේ? දැන් තියෙන්නේ හිතට සම්පූර්ණ වෙරවීරිය අරගෙන සම්පූර්ණ අදිෂ්ඨානය කරලා හොඳට වැරටික් කරගෙන හරි සලසුමකට වැරටික් කරගෙන යන්න ඔයාට අදිෂ්ඨානයේ මඟ පෙන්වීම තියෙනවා නම් අනිවාර්යෙන් අනිවාර්යෙන් සති 6ක් තිබ්බත්, සති 4ක් තිබ්බත්, මාස 2ක් තිබ්බත් ඔයාට ඉන්න තත්ත්වයෙන් levels 2ක් F එකේ ඉන්න මිනිස්සයාට S එක පාස් කරලා 100කට එන්න පුළුවන් අනිවාර්යෙන්. තව මහන්සියෙන් B එක දාන්නම් පුළුවන්. S එකේ ඉන්න මිනිස්සයාට 100ක B එක පාස් කරලා අනිවාර්ය B එකක් දාන්න පුළුවන්. ඒ දක්වා try කරන්න පුළුවන්. ඒකයි අපි මේ කියන්නේ, මේ මොහොතෙත් අතාරින්න එපා. මේ වගේ දේවල් කරන්න පුළුවන් කම තියෙදි මේක හිතන පතන විදියයි වෙනස් වෙන්නේ. අනිත් පැත්තෙන් අපි එනවා අපේ තුන්වෙනි පොරොන්දුවට. එනවා අනිවාර්යෙන් පුතාලා මේ මොහොතේ අපි මතක් කරනවා 3A ප්‍රොජෙක්ට් එකට පුළුවන් තරම් ඉක්මනට රෙජිස්ටර් වෙන්න WhatsApp කරන්න 0747025291. අපි මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. 3A ප්‍රොජෙක්ට් එකේදී දැන් අපි සෙමිනාර් සම්මන්ත්‍රණ 3-4 කිවර කරලා ඉන්නවා. මේ නුදුරු දවස්වල පාස් පේපර් සම්මන්ත්‍රණේ පැවැත්වෙනවා. කොහොමද පාස් පේපර්ස් කරන්න ඕනේ? අන්තිම අවුරුදු 10ක පාස් පේපර්ස් 30ක් කරන්න ටයිම් කරන්නේ කොහොමද? මාකින් ස්කීම් එක මේව කම්පෙයාර් කරන්නේ කොහොමද? ඒකත් එක්ක තීරි පාඩම් කරගෙන යන්නේ කොහොමද? රිවිෂන් ප්ලෑන් හදාගන්නේ කොහොමද? හැම දෙයකටම ටයිම් ටේබල් දීලා ඔයගොල්ලෝ ස්ටඩි ප්ලෑන් ලබා දීලා මොටිවේට් කර කර යන සම්මන්ත්‍රණ මාලාව තමයි 3A ප්‍රොජෙක්ට් එක කියලා කියන්නේ. මෙතන වෙන්නේ මොටිවේෂන්, ස්ටඩි ප්ලෑනින්, එක්සෑම් ප්ලෑනින් ඔක්කොම කතා කරනවා. සෙමිනා මගින් ඔයගොල්ලෝ ලබා දෙනවා. මේ ගෲප් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. අදාළ ගාස්තු ගෙල රෙජිස්ටර් වුණාට පස්සේ ඔයගොල්ලෝ මේ ELL වලට කරන අපි මෙහෙවන අවසන් වැඩසටහනට එකතු වෙන්න කියලා අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. මොකද අන්තිම තුරුම්පුවත් ගැහුවේ නැත්තම් ඔයගොල්ලන්ට අපරාධයක් වෙයි. මේක කරා නම් අපෝ වටිනව නේද? අපරාධ කරන් තිබ්බ නේද? හැගීම ඉතුරු වෙන්නේ නැතුව අනිවාර්යෙන් රෙජිස්ටර් වෙන්න. ඒ හින්දා මේකත් එක්ක අනිවාර්යෙන් එකතු වෙන්න 0.7720252921 WhatsApp කරන්න ඉතා ඉක්මනින්. ඒක තමයි සාර්ථක වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඡන්ද පොරොන්දු දෙන විවිධ ජනාධිපති අපේක්ෂකයෝ, විවිධ මැතිවරණ අපේක්ෂකයෝ වගේ නෙමෙයි. ඒගොල්ලෝ දෙන්නේ බොරු පොරොන්දු කරන්න බැරි දේවල් හීනමවල දෙනවා. ඇයි එහෙම දෙන්නේ? මොන හරි ගුණ්ඩුවක් දාලා ඡන්ද දිනන්න ඕනේ. එච්චරයි. මම මේවා කරනවා කියනවා, අරවා කරනවා කියනවා, ඔයගොල්ලන්ට මේවා දෙනවා, අරගොල්ලන්ට මේවා දෙනවා, හැමදේම දෙනවා, තියෙන ශේෂතම දෙනවා, ඔක්කොම දෙනවා කියලා බොරු පොරොන්දු මවනවා. ඇයි? මිනිස්සු ඉමෝෂනලි ගිහිල්ලා ඡන්දේ දුන්නා. ඡන්දේ දුන්නට පස්සේ තව අවුරුදු 3-4කට එයා ගොඩ. එයා ඒක දන්නවා. මුකුත් කරන්න අවශ්‍යත් නැහැ. නමුත් අපි එහෙම නෙමෙයි. අපේ වැඩපිළිවෙල සාර්ථකයි. අපි ඒක ඔප්පු කරලා තියෙනවා අන්තිම අවුරුදු කිහිපය තුල. සහ මෙවර A level 3A project එකේ අපේ ඉන්න දරුවෝ අපි දන්නවා 4-500කට වඩා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හරි සැලසුමකට වැඩ කරගෙන යනවා. ඒකෝර ඒගොල්ලෝ ඉහළ ප්‍රතිඵල වලින් නතර වෙනකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මතක තියාගන්න, මේගොල්ලොත් එක්ක තමයි ඔයගොල්ලොන්ට තරඟ කරන්න වෙන්නේ. මේගොල්ලෝ ඉහළ ප්‍රතිඵල වල නතර වෙනකොට, ඉහළ ප්‍රතිඵල පෙන්වනකොට, සාර්ථක වැඩපිළිවෙලක් ඒගොල්ලෝ ලබා දීලා ඒගොල්ලෝ effortless එක කරනකොට ඔයගොල්ලොන්ට තරඟ කරන්න වෙන්නේ මේ වගේ පිරිසක් එක්ක. ඒකයි අපේ වැඩපිළිවෙලේ තියෙන විශේෂත්. අපි මේක ගැන කියන ඔයගොල්ලොන්ට අපි හැමදාම කියනවා පුළුවන් තරම් ඉක්මනට 3A project එකත් එක්ක එකතු වෙන්න කියලා. හරි, කමක් නැහැ. 3A project එකේ නැති ඔයගොල්ලෝ දැනගන්න, අපි එක දෙයක් ඔයගොල්ලන්ට කියනවා. ඒක රහසක් නෙමෙයි. ඔයගොල්ලෝ හැමෝම දන්නවා. හැබැයි ඔයගොල්ලෝ ඒක රියලයිස් කරගෙන නැහැ. යථාර්ථය අවබෝධ කරගෙන නැහැ. A level විභාගයේ A3ක් දාන්න ඔයගොල්ලෝ තාම පරක්කු නැහැ. A level විභාගයේ A3ක් දාන්න වැඩ තුනයි හරියට කරන්න තියෙන්නේ. කොයි මොහොතේ කොයි තප්පරේ ඔයගොල්ලෝ කොයි level එකේ හිටියත් මේ වැඩ තුන සාර්ථක වෙන ප්‍රතිශත අනුව ඔයගොල්ලෝගේ ප්‍රතිඵල තීරණය වෙනවා. මේ වැඩ තුනේ පළවෙනි එක තමයි තීරි පැත්ත. අපි දන්නවා තීරි පැත්ත තීරි 100%ම ඕනේ නැහැ කියලා මම මුලින් ඉඳන් කියලා දෙනවා අපේ වැඩසටහන් වල. තීරි 100%ක් ඕනේ නැහැ. එදා මෙදා තුර සියලුම ප්‍රශ්න පත්‍රවල සියලුම විශේෂ ශේෂ්‍ය වල ගත්තත් සිලබස් එකෙන් 80%ත් 85%ත් අතර ප්‍රමාණයක් තමයි ප්‍රශ්න
කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ විභාගය සඳහා සූදානම් වීම සඳහා පාස් පේපර්ස් කිරීම සඳහා මොඩල් පේපර්ස් කිරීම සඳහා ඕගොල්ලෝගේ අවුරුද්දේ විභාග ප්‍රශ්න වලට පෙනී සිටීම සඳහා ඕගොල්ලොන්ට තියරි වලින් 85% හරියට දැනගත්තා නම් ඕගොල්ලොන්ට විභාගයට යන්න පුළුවන්. එතකොට මොන 85%ද මේ කියලා අපි වටහා ගන්න අවබෝධ කරගන්නේ පාස් පේපර්ස් හරියට හදාරලා. එතකොට ඕගොල්ලෝ මගෙන් අහයි කොච්චර පාස් පේපර්ස් කරනවද මොන වයිබ් එකකින් මොන ඩෙප්ත් එකකින් මේක කරන්න ඕනද කියලා. අපි 3A ප්‍රොජෙක්ට් එක ඉදිරිපත් කරලා තිනවා. අපේ දරුවෝ ඒ සැලසුම් ක්‍රියාත්මක කරගෙන පේපර්ස් කරගෙන යනවා. මොකද පාස් පේපර් සෙමිනාර එකත් බොහෝම මෑතකදී පැවැත්වුවේ. දැන් සම්බන්ධ වෙන ඔයාට උනත් ඒ සෙමිනාර්ස් ටික අරගෙන අන්තිමට කරපු සෙමිනාර්ස් ටික අරගෙන ඉක්මනට බලලා ප්ලෑන්ස් අනුව වැඩ කරගෙන ලස්සනට යන්න පුළුවන්. පාස් පේපර්ස් කරනකොට රවුන්ඩ්ස් දෙකක් අනිවාර්යෙන් වට දෙකක් කරන්න ඕනේ. පළවෙනි වටේ අපි කියලා තිනවා අපේ ප්‍රොජෙක්ට් එකේ ඩීප් රවුන්ඩ් එක කියලා. දෙවෙනි වටේ සුපර්ෆිෂල් රවුන්ඩ් එක. අවුරුදු 10ක පාස් පේපර්ස් කරන්න ඕනේ පිළිවෙලක් තිනවා, කරන්න ඕනේ විදියක් තිනවා, ඒව මාක් කරන්න ඕනේ විදියක් තිනවා, අර පේපර් ට්‍රැකින් කියලා ටෙක්නික් එකක් තිනවා, ඒක අනුව ඒ කරුණු රැස් කරන විදියක් තිනවා. මේ හැමදේම නමුත් දැනගන්න පාස් පේපර්ස් දෙපාරක් කරන්න ඕනේ. අවුරුදු 10කවත් පාස් පේපර්ස් කරලා විභාගයට යන්න ඕනේ. අවසානක තමයි මේ රිවිෂන් එක. රිවිෂන් එකටත් අනිවාර්යෙන් අපේ ප්‍රොජෙක්ට් එකේ ප්ලෑන් එකක් දැස්ති කියලා තියෙනවා. රිවිෂන් ප්ලෑන් එක නුදුරු අනාගතයේ මේ සෙමිනර් එක පවත්වලා අපේ දරුවන්ට එක ලබා දෙනවා. නමුත් ඕගොල්ලෝ දැනගන්න රිවිෂන් කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙවිදිහටම රිවිෂන් එක කරන්න ඕනේ. පේපර් බේස් රිවිෂන් එකයි තියරි බේස් රිවිෂන් එකයි. මේ කිසිම දෙයක් ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඔයගොල්ලෝ රිවිෂන් කියලා හිතන්නේ ඔයගොල්ලෝගේ තියෙන සිලබස් එකේ තියරි පොත් ටික නැත්නම් ටියුට්ස් ටික, පන්තියේ ටියුට්ස් ටික මුලින් ඉඳන් අගට පටපට ගාලා කියවන එක තමයි, නැවත කියවගෙන එන එක තමයි රිවිෂන් කරන්න කියලා. ටියුෂන් පන්තිය සර්ලා ඔක්කොම ටික ආපහු උගන්වනවා ඉක්මනට. ඒක තමයි රිවිෂන් කරන්න කියලා ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක නෙමෙයි රිවිෂන් කියන්නේ. මම ඔයගොල්ලන්ට දුන්නේ ක්‍රමේ paper based revision method එකක් තියෙනවා, theory based revision method එකක් තියෙනවා. මේ ටික හරියට කරොත්, මේ ටික හරියට සම්පූර්ණ කරගත්තොත් ප්‍රතිශතාත්මකව ඔයා උඩට ආවොත් ඔයාට ඒ තුනක ප්‍රතිඵලයකට එන්න පුළුවන් කොයි මට්ටමේ හිටියත්. නමුත් මතක තියාගන්න F1 එක S1 එක ඉන්න ඔයාට මේ මොහොතේ නැති වෙන දෙයක් නෑ. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන එක තමයි ඔයාට මේ මොහොතේ කරන්න පුළුවන්. මේ ඡන්ද පොරොන්දුත් එක්ක ඡන්ද පොරොන්දු වැදගත් කරන්න පුළුවන් යථාර්ථයේ පොරොන්දු කිහිපයක් අපි ඔයගොල්ලන්ට දීලා තියෙනවා අනිවාර්යෙන්. මනාපේ වෛද්‍ය දුලින් ධර්මරත්න, මනාපේ ජය විජේ සිසු සවිය, මනාපේ 3A ප්‍රොජෙක්ට් එක ඒ ලෙවල් කරන ඔයාට නම්. ඉතින් ඕක මතක් කරන ගමන් මම තව දෙයක් කියන්නම්. මේ මොහොතේ කීයටවත් පරදින්න, නවතින්න ලෑස්ති වෙන්න එපා. වැකින්න තැනක් නැත්නම්, අපිට රිදෙන්නෙත් නැත්නම් අපි පුළුවන් තරම් පඩිපෙළ නැගලා ඉහළට තමයි යන්න උත්සාහ කරන්න ඕනේ. කවුරුත් අපි දිහා බලාගෙන හැමෝම අපේ කකුලෙන් අල්ලලා පල්ලෙහාට අදින්න උත්සාහ කරනවා කියලා හිතන්න එපා. යථාර්ථය එහෙම වුණත් ඔයා බලන්න ඕනේ වැටෙන තැන්වල දිගටම වැටිලා ඉන්න නැතුව පුළුවන් තරම් නැගිටලා ඉස්සරහට යන්න උත්සාහ කරන්න. මොකද මේ ගත කරන්නේ ඔයාගේ ජීවිතේ. ඔයාගේ ජීවිතේ හැඩගස්වා ගන්න, ඔයාගේ ජීවිතේ සලසුම් කරන වගකීම ඔයාට තමයි පැවරලා තියෙන්නේ. වෙන කාටවත් නෙමෙයි. ඔයා ගන්න තීරණය මොකද්ද කියලා ඔයා තමයි තීරණය කරන්නේ. මේ මොහොතේ ඇඳෙන්න ගිටලා වැඩ කරනවද? තව පයක් නිදා ගන්නවද? මේ මොහොතේ වැඩ කරන්නේ නැතුව මොන හරි වීඩියෝ එකක් බල බල හිනා වෙවි ඉන්නවද? තව ටිකක් වැඩ කරනවද? නිදි මරාගෙන වැඩ කරනවද? තව පොඩ්ඩක් නිදිමත වුණාට, මහන්සි වුණාට තව පැය භාගයක් වැඩ කරලාම නිදා ගන්නවද? ඒක තීරණය කරන්න අයිතිය තියෙන්නේ, ඒක තීරණය කරන්නේ ඔයාමයි. මේ වෙනස අද ලංකාවට අවශ්‍ය වෙන වෙනස කරන්න හැකියා ඒ ඩිසිෂන් එක තීරණය තියෙන්නේ ඔයාගේ ඇතේ. අනිවාර්යෙන් ඔයාගේ මන අපේ ඒල විභාගයට උඩින්ම දෙන්න, කතිරේ ඒල විභාගයට ගහන්න, ජීවිතේ හරි කරගන්න නම් ඒ ටික අනිවාර්යෙන් ඔයා කරන්න ඕනේ. එහින්දා අනිවාර්යෙන් හැමෝටම ආයුබෝවන්, ජය විජය කියලා ප්‍රාර්ථනා කරනවා.